සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ITN දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම කුෂානි කෞශල්‍යත්නායක ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත හඬපට ගැන රස පරීක්ෂණ ඇරඹේ රුසියා විදේශ ඇමති අද දිවයිනට පක්ෂ නායක රනිල් නම් බණ්ඩාරිගොඩගේ තීරණය රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පක්ෂේ නායකත්වය ඉන්නෝ නම් එතුමයි මේ කණ්ඩායමයි ඔබ කරගන්න මම නම් මහමැති වෙන තරම් කරන්න එතුමාගේ නායකත්වය ඕස්ට්‍රේලියා ලැබගිනි පාලනය කළ හැකි මට්ටමට දේශීය ප්‍රවෘත්ති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සතුව තිබී අත්අඩංගුවටගත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද සිට ආරම්භ කරන බව රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ දුරකථන සංවාද ඇතුළත් CD තැටි මේ වන විට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව බහරයට ලැබී තිබෙනවා. අදාළ CD තැටි සහ පරිගණක ඇතුළු උපකරණ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බහර දෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කළා. රන්ජන් රාමනායක මහතා සතුව තිබූ බලපත්‍රය කල් ඉක්ුත් වූ ගිනි අවියද රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බහර දෙන ලෙසයි අධිකරණය නියෝග කළේ. ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් අධිකරණය සහ පොලිසිය ස්වාධීන කළ යුතු බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. එම ක්ෂේත්‍රයන් පිළිබඳ ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය ගොඩනැගිය හැක්කේ එවැනි ක්‍රියාදාමයකින් බවයි වැලිමඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා අවධාරණය කළේ. විවිධ හඬපටි වලින් එන දේවල් දිහා බැලුවාම මේ පිළිබඳ විශාල සැකයක් අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අධිකරණ ඇමතිවරයා වශයෙන් මම කියනවා මේ தත්ත්වය වහාම නිවැරදි කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනතාවයත් පොලිසියේ ස්වාධීනතාවයත් කියන මේ කාරණා දෙකම තහවුරු කරන ව්‍යවස්ථා සංශෝධනයන් ගෙනීම අවශ්‍ය වෙනවා. මේ අතර හඬපට සිද්ධිය පිළිබඳ පක්ෂ විපක්ෂ විවිධ පිරිස් ස්ථාන රසකදී අදහස් පළ කර තිබුණා. මමනම් දකින්නේ මේ හඬපට සතභාග වටිනාකමක් නැති දුක්ඛ දෙකේ වැඩක් හැටියටයි. යම් කිසි පුද්ගලයෙක් විසින් එයාගේ හිතු මතයට කරලා තියෙන දේවල්නේ. ඒක මේ ජාතික ප්‍රශ්නකුත් නෙවෙයි. රටේ අනිත් ජනතාවට බලපාන දේකුත් නෙවෙයි. කලින් තිබ්බනේ අර පරමල් කුමාරයාගේ හඬපට. ඒකෙන් ඒ ආණ්ඩුව කල්පනා කරා ඒ ප්‍රශ්න මගහරින්න පුළුවන්. ඒක ෆේල් වුණා. දැන් අපේ රංගෝජාගේ හරිද? ඇත්තටම අපිට පේන්නේ රන්ජන් රාමනායක මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපදේශ පිට ආශිර්වාදයේ පිට විනිසුරුවන් සමග පවත්වපු සාකච්ඡා හඬගත කරා රෙකෝඩ් කරා කියලා. ඒකට හේතුව තමයි අන්තර්ජාතික විනිසුරුවන් ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්න මොවුන්ට අවශ්‍ය වුණා. ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නැහැ, ඊට දේශපාලන බලපෑම තියෙනවා කියලා කියන්නේ. ඉතින් රන්ජන් රාමනායකගේ තියෙන මෝඩකමට රනිල් වික්‍රමසිංහගේ ගැටයට අහුණා කියලා තමයි අපිට පේන්නේ. මේවා රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර පාවිච්චි කරන්න උත්සාහ දැරුවේ වෙන මොහොකටවත් නෙමෙයි, ජිනීවා වලට යවලා මේ ටික ලංකාවේ අධිකරණයේ ස්වාධීන නැහැ, දේශපාලනයන්ගේ බලපෑම වලට යටත් වෙනවා කියලා පෙන්වන්න. මේ රන්ජන්ගේ කතාබහ ඇතුලේ අපිට ඇඟ හිරිවැටෙන යථාර්ථයක් තියෙනවා. ඒ තමයි මේ රටේ මිනිස්සු අවසාන වශයෙන් නීතිය ඉදිරියේවත් සාධාරණයක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්කම තිබ්බා. ඒකත් අපිට අහිමි වෙලා තියෙන්නේ. ගොඩාබේ ජනාධිපතිතුමා ආවට පස්සේ ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය මත තමයි මේ දේවල් මතුවෙලා එළියට එන්න පටන් ගත්තේ. මේ කැළඹීම නිසි පරිදි කළමනාකරණය කරගත්තොත් අපිට අවශ්‍ය කරන ඒ නියම සભ્યත්ව රාජ්‍යය ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැබ්‍රෝව් මහතා සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙනවා. මෙම සංචාරය අතරතුරදී රුසියා විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ජනාධිපතිතුමා බලයට පැමිණීමෙන් පසු රුසියාවේ ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. ලැබ්‍රෝව් මහතා මින් පෙර 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. දෙරට අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීම ඔහුගේ සංචාරයේ අරමුණයි. ආර්ථික, ආරක්ෂක, අධ්‍යාපන සංචාරක මෙන්ම විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වීමට සැලසුම් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ අඩුපාඩු සකස් කර ගනිමින් ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීරිගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මම ඒ 69 ලක්ෂයෙන් කියන කැමති අපි හැමෝටම අඩුපාඩු සිද්ධ වෙනවා. අපි පොදක් ජනයි. අපේ අදිනුත් අඩුපාඩු සිදු වෙලා ඇති. ඒක හදා ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒ වෙලාව තමයි මහමැතිවරණය. ඉල්ලම් කාපු හැමෝටම පුළුවන් හොඳ ගමනක් යන්න. ඉතින් මම ආරාධනා කරනවා අපේ පක්ෂයේ අපේ පෙරමුණේ දොරටු විමුක්තයි. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දරන තෙක් තමන් පාර්ලිමේන්තු මැතිවරණයකට තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ප්‍රකාශ කරනවා. බාලගිරි දෝසේ අද නෙමෙයි හිට මේක අද නෙමෙයි ලබන සතියට. අවුරුදු 26ක් එතුමත් එක්ක අපි මේ ගමන ගියානේ. තේයාම්ඳුරේ දැන් ඇතිනේ 60-70 පැනපු කණ්ඩායමට තව කාලයක් ඉන්න ඕන නම් කරුණාකර ඔබතුමාලා ඉන්න අපි යන්න. තරුණ නායකයෙකුට මේ පක්ෂේ බාර දෙන්න අකමැති මේ කණ්ඩායමත් එක්ක මේ රටේ අලුත් පරපුර එකතු වේද? රණසිංහ ප්‍රේමදාසගේ පුතාට පක්ෂේ බාර දෙන්න බැරි අය මේ අනිත් සාමාන්‍ය පෞලක තරුණයෙකුට මේ පක්ෂ ඉස්සරහට එන්න ඉඩ දෙයිද? රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පක්ෂේ නායකත්වය ඉන්නවා නම් එතුමයි මේ කණ්ඩායමයි ඕක කරගන්න. මම නම් මහමැතිවරණ තරම් කරන්නේ එතුමාගේ නායකත්වයටද. සුදුසුකම් ඇති පුද්ගලයින්ට නාම යෝජනා ලබා දීමෙන් සුදුසු මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කරගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. ජාතික ව්‍යාපාර සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මේ පිළිබඳ අදහස් පළ කළා. නාම යෝජනා දෙන්න ඕන හරි මිනිස්සුන්ට එහෙම දුන්නොත් තමයි හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. බූරුවන්ට නාම යෝජනා දීලා අස්සයෝ පත් කරගන්න බලාපොරොත්තු වෙන්න වැඩක් නැහැ. ඒ අභියෝගය ඉදිරියේදී අපිට තියෙනවා අපි ජාතික වියත් පවුර කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ. අපි දනතුරු ඉල්ලන්නේ නැහැ. අපි රට වෙනුවෙන් පෙනී හිටින බලපෑම් කණ්ඩායමක් විතරයි. පෞගේ කාලේ මේ එක දිගට මගේ වත්කම් ගැන කියලා තිබුණා. කෝටි 123ක් මට වත්කම් තියෙනවා කියලා. මගේ වත්කම් ඊට වඩා ගොඩාක් වැඩි. සුනේත්‍රා මහදේවි පිරිවෙන කියන්නේ අක්කර 4ක් 5ක් ඉඩම කෝටි 4500ක වටිනාකමක් තියෙනවා. මෑතකදීත් මම අක්කර 17000ක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දුන්න මහරගම. සල්ලි වලට මේ නිකන් දුන්නේ. මේ මිනිස්සු අපිට අවමන් කරනවා අපේ මේ වත්කම් අඩුවෙන් කියලා. අපිට තියෙන සද්දා ධන, සීල ධන, හිරියොත්ප්පිය, සුත ධන, ඡාග පඤ්ඤා මේවා තමයි අපිට තියෙන ධනය. ජාතික ව්‍යාපාර කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්ුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ව්‍යාපාර සමාජිකත්ව ලිපි ප්‍රදාන කිරීමටද මේදී කටයුතු කෙරුණා. ගිහි පැවති විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය නොමැතිව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බවයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මේදී අවධාරණය කළේ. බෙදුම්වාදී අර්බුදය අපි ඉදිරියේ තියෙනවා. ඒකට තුඩු දෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන අදටත් තියෙනවා 13 වෙනි සංශෝධනයේ. ඒ නිසා ඉදිරියේදී අපිට මේ 13 වෙනි සංශෝධනයේ නැති ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන 3-2 බලයක් අවශ්‍ය වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු බුදුසසුන වෙනුවෙන් ආධාර උපකාර කළ හැකි සියලු ආයතන පසුගිය රජය මගින් දැඩි මූල්‍ය අර්බුදයකට පත් කර ඇති බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසනවා. අපිට දැන් ලැබිලා තියෙන රට ආර්ථික වශයෙන් මහා අගාධයට ගියපු රටක්. භාණ්ඩාගාරය ඉතාම නරක විදිහට හිස් වෙලා. එතකොට අපිට ආධාරයක් උපකාරයක් ගන්න පුළුවන් මධ්‍යම සංස්කෘතික අරමුදල හිස් වෙලා. පිරිවෙන් අධ්‍යාපනයේ උදව් ගන්න තියෙන තැන් සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. 2015 හදලා දීපු රටේ තිබිච්ච ආර්ථික තත්ත්වය සම්පූර්ණ බිඳුවට බස්සපු වෙලාවක තමයි ආගමික වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ ඉතාම නරක ආර්ථික පසුබිමක් මැද. දෙනියාය කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථ ශ්‍රී මහාමායා දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. දක්ෂතා දැක් වූ දහම් පාසලේ දරු දැරියන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. දහම් පාසල් දරු දැරියන් ඉදිරිපත් කළ නර්තනාංගවලින් උත්සවය අලංකාරවත් වුණා. සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි මගින් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් එම ගුවන් යානය කටුනායක ගුවන්තුටුපළ වෙත හදිසියේ ගොඩබැසවීමට කටයුතු කෙරුණා. 77 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පුද්ගලිකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් ඉන්දුනීසියා ජාතිකයන්. තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් වත්මන් රජයේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි දැක්මක් අවශ්‍ය බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසනවා.
ලංකාව ඇතුලේ තරුණ තරුණයන්ට තිබිච්ච විරැකියාව ඒක තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් පාවිච්චි කරපු එක තමයි අපි දැක්ක හැමදාම අපිව පාලනය කරපු පාලකයන් කරේ. රනිල් මෛත්‍රී ආණ්ඩුවත් ඒ ආණ්ඩුව බලයට පත් වෙද්දිම විශේෂම රැකියා දසලක්ෂයක් දෙන්නම් කිව්වා. සජිත් ප්‍රේමදාස මහත්තයත් රැකියා ලබා දෙනවා කිය කිය කියමින් ඒ තරුණයන් තමන්ගේ කාර්යාලවලට එකතු කරමින් රවට්ටන එක තමයි කරේ. ඒක නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඔබ රජයේ ආයතනවලට පණිනවා වගේම අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යෝජනා කරනවා ඔබ වහාම ඔබේ පොහොට්ටු කාර්යාලය වල තියෙන දිනයන් වල තියෙන මහජන දිනවලටත් ඔබ වහාම පණින්න පැනලා හොයන්න මේ රැකියා ලබා දීමේ ක්‍රියාවලිය ඔබේ ඒ අදාළ කරන රට ගිනියන වැඩපිළිවෙලට අනුවද මේ ක්‍රියාවන් යන්නේ මේ වර්තමාන ආණ්ඩුවට පැහැදිලි කරමින් ඉන්නේ වහාම පරණ ආණ්ඩු කරපු වැඩ නොකර මේ රැකියා ලබා දීම ඒකේ ක්‍රමවේදය පැහැදිලි කරන්න නවක වදේ මැඩ පැවැත්වීම සඳහාගත් තීරණය ඉතා වැදගත් බවයි එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. තරුණ තරුණයන්ට ශාරීරික හෝ මානසිකව කිසිදු ආකාරයකින් පීඩනයකට තාඩනයකට ලක් කරනවට අපි විරුද්ධයි. ඉතින් යාට ශිෂ්‍ය පරම්පරාව ඇතුලේ කිසිසේත් ක්‍රියාත්මක වෙන්න ඕන දෙයක් නෙමෙයි. මහා සංඝරත්නයට පසුගිය රජයේ සමයේදී අපවාද රැසකට මුහුණ දීමට සිදු වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගිය කාල පරිච්ඡේදයේදී ලාංකීය භික්ෂු ශාසනයේ අභියෝගයකට මුහුණ දුන්නා. රාජ්‍ය පාලකයෝ පාලනය සම්බන්ධ මැති ඇමතිතුමන්ලත් ප්‍රසිද්ධියේ මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. ඒ අනුව රට ආරක්ෂා කිරීම සඳහා උරදුන් රණවිරුවන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් එළව එළවා ප්‍රහාර එල්ල කිරීමක් සිද්ධ වුණා. අලියතුන් තබාගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත කළා. භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පිට අවලාද අපහාස උපහාස කරන්න පටන් ගත්තා. එනිසා දැන් හෙට එච්චර කරුවල නැති යුගයක් ආරම්භ වෙලා තිබෙනවා. අමරපුර මහානිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ වයඹ මධ්‍යම පළාත් සංඝ සභාවේ කාරක සංඝ සභික පූජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ වෙත වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. උන්වහන්සේ වෙත ශ්‍රී සෝමානන්ද විමලසාර වංශාලංකාර විනය කීර්ති ශ්‍රී ශාසන ශෝභන ගෞරව නාම සම්මුතිය සහිත වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවය පැවැත්වුණේ රිදීගම රම්බඩගල්ල විදුහල් ශ්‍රවණාගාරයේදී. අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධමාවාස ස්වාමින් වහන්සේද එම අවස්ථාවට වැඩම කර සිටියා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට ඇස්තමේන්තු කළ මුදලින් රුපියල් බිලියන 68ක මුදලක් කිසිදු ඉදිකිරීමක් නොකර කොන්ත්‍රාත් සමාගමට පියවා ඇති බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පසුගිය රජ යටතේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයේ සඳහා මුල්ගල තැබීම් සිදු කර තිබුණද කිසිදු ඉදිකිරීමක් සිදු කර නැති බව එම නිරීක්ෂණ චාරිකාවේදී හෙළිවුණා. හෙදියන් සඳහා ඉදිකිරෙන නේවාසිකාගාරයේ කටයුතු අතරමඟ නවතා දමා ඇති අයුරුද දක්නට ලැබුණා. LTD ත්‍රස්වාදය ගැන මතක හිටින කිසි කෙනෙකුට අමතක නොවන තැනක් තමයි අනුරාධපුර මහරෝහල කියන්නේ. ඒ තරම් විශාල සේවයක් කරා වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරා අපි දැක්කා. ඒ ගෞරවය මේ රටේ ජනතාවට තියෙන රෝහල ගැන. නමුත් පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය භාර ඇමතිවරයා විසින් මේ රෝහල ඉතාම අපකීර්තියට පත් කරලා තියෙනවා. මේ රෝහලේ ගොඩනැගිලි ඉදිකරන්න කියලා සමාගමකට දීලා තියෙනවා හිතවත් මේනට ලක්ෂ 680ක් අරන් තියෙනවා කියලා තමයි කියන්නේ අත්කාරම් මුදල. අද නිරීක්ෂණයේදී අපිට පෙනුණා ශාල වලවල් කපලා ගොඩනැගිලි හදන්න කියලා තට්ටු පහක අවුරුදු ගාණක් දැන් 400කට නේවාසික පහසුකම් ලැබෙන්න තියෙනවා කියපු ඒ ගොඩනැගිල්ලත් අද අතරමඟ නැවතිලා තියෙනවා. මේ ඉඩම් වෙන් කරන්න තියෙනවා. මෙතන තිබිලා තියෙනවා වාහන පාක් කරන ස්ථානයක අපි මේ ඉන්නේ. ඒ වාහන පාක්කික අයින් කරලා තමයි මේ ගොඩනැගිල්ල හදන්නේ මෙතන තෝරාගෙන තියෙන්නේ. අද වාහන තදබදේ විශාල වශයෙන් රෝහලට ඇතුල් වෙලා තියෙනවා. 2018 දී අපි මේක මුල්ගල තියලා විවෘත කරාට 2019 අවසාන වනතුරුත් කිසිදු කටයුත්තක් මේ සම්බන්ධව කෙරලා තිබුණේ නැහැ. අපේක්ෂා කරනවා ඉදිරියේදී මෙම තත්ත්වය හදිසි ප්‍රතිකාර සහ අනතුරු ඒකකයක් අඩනමින් මේ රෝහලට ලැබෙයි කියලා. අදාළ කොම්පැනියම තමයි හෙඳ නේවාසිකාගාරය සෑදීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා ගත්තේ. ඔවුන් 80%ක් පමණ නිම කරලා ඊට පස්සේ අතහැරලා දාලා ගිහිලා තිනවා.
ලබන 17 වෙනිදායින් පසුව කාලගුණයේ කිසියම් වෙනසක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ. දිවේනේ නීති දිග කොටස වන ඒ කියන්නේ බස්නාහිර සබරගමු ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ස්ථාන සුවල්පයක සන්ධ්‍යා කාලයේ වැසි සුවල්පයක් ඇති වෙන තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඉදිරි දින කීපය ගත්තම වැසි තත්ත්වයේ අඩුවීම තමයි අපි අපේක්ෂා කරන්නේ. 17 වෙනිදායින් පස්සේ ආයේ සුළු වෙනස් වීමක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම සවස් ජාමයේ වෙනකොට කොළඹ ඉඳන් සමනෙන් හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතිරවල ස්ථාන සුවල්පයක වැසි සුවල්පයක් ඇති වෙන්න පුළුවන්. දිවේනේ අවට තියෙන මුහුතිරවල සුළඟේ වේගය වැඩි තැන් දෙකක් තියෙනවා. විශේෂයෙන්ම මන්නාරමින්දන් කොළඹ හරහා බලපිටිය දක්වා තියෙන වෙරළබඩ තීරයත් ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරවලට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුතීරවල සුළඟ සාමාන්‍යයෙන් වේගයේ වැඩිවීමක් තියෙනවා. පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. ගල්පහාය ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කටයුතු කළා. මෙම ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 344ක් ග්‍රාම නිලධාරී වසම් 3ක ජනතාවට මෙමගින් සිත සැලසෙනවා. ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ රණවිරු නිර්මාණ ඇතුළත් සෙබළ සිතුවම් ප්‍රදර්ශනය කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වුණා. සංඥා බලකායේ සේවනතායකගේ සහයෝගය ඇතිවයි ප්‍රදර්ශනය සංවිධානය කෙරුණේ. සංඥා බලකා රණවිරුවන් විවිධ තේමාවන් යටතේ නිර්මාණය කළ සිතුවම් රසකින් ප්‍රදර්ශනය සමන්විත වුණා. කිඹුලා පිටිය උල්පත කලායතනයේ නර්තනය හැදෑරු දරුවන්ගේ වෙස් පැරැඳීමේ මංගල්‍ය පසුගියදා පැවැත්තුණා. ඒ මේගමුව අඟුරුකාමුල්ල විහාරස්ථානයේදී කලායතනයේ ප්‍රධාන ගුරු උපදේශිකා නන්දසීලි බෝගාවත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරුණා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සි දිසානායක මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ යන මහත් මහත්මින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමිනුයි වෙස් පැරැඳීමේ මංගල්‍ය පැවැත්තුණේ. ගාල්ල පිලාන ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පහ පෙරහැර පසුගියදා වීථි සංචාරය කළා. විහාරාධිපති පූජ්‍ය මීපේ වජිර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර සංවිධානය කෙරුණේ. කලංගු රසකින් එය වර්ණවත් වුණා. ගිහි පැවිදි විශාල පිරිසක් පෙරහැර නැරඹීමට එක්ව සිටියා. දනවදහනේ ක්‍රීඩා පුවත් වෙත. නේපාලයේ කත්මන්ඩු නුවර පැවති 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී රන් රුධි සහ ලෝකට පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජාතික ක්‍රීඩා අරමුදල මගින් මුදල් ත්‍යාග පිරිනැමෙනවා. ඒ අනුව රන් පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක්ද, රුධි පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක්ද, ලෝකට පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක්ද ලබා දෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ද ඇගයීමට ලක් කෙරෙනවා. මෙම වසරේ පැවැත්වෙන 20/20 ලෝක උස්තරාණ ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නව 20/20 නායකයෙකු උපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවේ අවධානය යොමු තිබෙනවා. ලසිත් මාලිංග දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමට ලක්ව තිබීම හේතුවෙන් වෙනත් නායකයෙකු උපත් කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔහු අවසන් වරට මෙහෙවා ඇති 20/20 තරග 13ෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ පසුගිය වසරේදී නවසීලන්තේ සමග පැවති තරගයේ පමණයි. අනිකුත් තරග 11ම පරාජයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ 20/20 ජයග්‍රහණ ප්‍රතිශතය 34.61% ලෙසයි සටහන් වන්නේ. එය ශ්‍රී ලංකාව අවසන් වසර පහේදී වසරක් තුලදී 20/20 තරගවලදී පහළ වැටුණු දුර්වලතම වසර වශයෙන් සටහන් වෙනවා. ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම ලෝක උස්තරාණ පෙර සකසා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුව පුහුණුකරු මිකි ආතර් සමගද සාකච්ඡා කර තිබෙනවා. නිමා වූ ඉන්දිය 20/20 තරගාවලි පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ශ්‍රේණිගත කිරීමවල 8වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පසු කරමින් ඇෆ්ගනිස්තානයේ 20/20 ශ්‍රේණිගත කිරීම සටහනේ 7වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමද විශේෂත්වයක්. ඒ සමගින් ITN 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. හමුවෙමු නැවතත් පස්වරු 1:55ට. ඔබට සුබ දවසක්. www.itnnews.lk